ඔබ අයිටයෙන් රත්ව්‍රී නව අයිතිහ ප්‍රධාන ප්‍රවෘති සමගින් ම සහන් උඩුවවිධාන. මම වත්සලා කුලසූරිය මුලින් බවධානය ප්‍රෘතිී සිරස් තල වෙත නව නායකත්ව යටති ශ්‍රී ලංකාව සමඟ සමඳතා වර්ධනය කර ගැනීමට තවත් රටවල් රැසක් එක්වෙයි. සාක්ෂිදීම මගහරින සුසලන්ත තානාපතිකාරයාලෙ සේවිකාවට රටින් පිටවීමට අධිකරණයන්තානමක් කොළඹ වරායේදී කසලතිී තොගයක් අතරංගූට. දේශීය ප්‍රවෘති. ශ්‍රී ලංකාව සමග දේපාර්ශික සම්බත්තා වර්ධනයට කැපවන බව එක්සත් දරාපී එමිී රාජ්‍ය තානාපති හා නවසීලන්ත මහකොමසාරිස්වරිය පවසනවා. திපති Goட்டाभ ජපක්क्ष මැත්තුමා හමු ිনු, මෙමදහස් පලෙරুුණே. ශ්‍රිලන්කාවේ එක්ත් අරාබි එමී රජි තානාාපති අහමට් අල් මුල්ලා මතා ජනාපති කාරයාලද ජනතිිපති ගෝටාාවි රජපක්ෂමතිතුමා හමුවුණ. ජනාධිපතිතුමා සමග සුවද කතාාවාක් නිර වූ තනාපතිවරයා. දෙරටේ සමඳතා වර්න කරගනමින් සහයෝගෙන් කටයුතු කිරීමට කැපවනු බව ප්‍රකශ් කළලා. එමෙන්ම නව දක් සහිත ගටාවේ රජපක්ෂමතිතුමාගේ වැරපිළිවෙලද තනාපතිවරයා අගේ කලා. ඒසහා උපරම් සහය ලබාතින බවයි ඒමතා කියයා සිටියේ. මෙ අතර ශ්‍රලංකාේ නවසිලන් මකුම් රරිස් වාන ම. හත්මේ ඇතළු දූද පරිසද ජනාධිපති ගෝටාවේ රජපක්ෂමතිතුමා හමු වේ, සිය සුභාශීෂයන පලකලා ජනාධිපති කාරලේ පැවැති හමුේද, මහකොමසාරරිස්වරය ප්‍රකාශ කළේ දෙරටේ සමඳතා ශක්තිමත් කර ගනිමින් අන්‍යෝන්්‍ය ප්‍රතිලාබ ඊරණන්වා ගැනීමට කැපවන පවායි. අපරාධ පරීක්ෂණ දෙපාර්තමයේන්තුවට ප්‍රකාශයක් ලබාදීම මගහරිමින් සිටින, කොළම්ඹ සුටස ලන්ත තානපති කාර්යාල සේවිකාවකට රටින් පිටවීම බලක්මාලමින් කොළම්ඹ ප්‍රධාන මහිස්ත්‍රාත් අධිකරණය නියෝගයක් නිකුත් කලාා. ඒ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කළ ඉල්ලීමකටනවයි. තමන් බලහත්කාරෙන් රදවාගෙන ශවි් සලන්ත තානාපතිකාරයාල පිළිබඳ තුරතුර ලබාගනීමට තත්කල බව පවසවින් මෙම සේවිකාව චෝතනා කරතිබනා. එයනුව සිද්ධිය පිළිබඳ වහම විධමත් පරීක්ෂණයක් පැවැත්වීමටයි ශ්‍රලංකා රජ්‍ය කටයතු කළේ. එම පරික්ෂණ කටයතු අපරාත පරීක්ෂණ දෙපාර්තමේතුවට බහර කරුණා එහෙත් චෝදනාවට අදාලව, ඇගෙන් ප්‍රකාශයක් ලබා කැනීමට අපරාත පරීක්ෂණ දෙපාර්මේන්තුව උත්සාහ කළද ඇය ඊට ඉදිරිපත්තු වයේ නැහැ. ක්ෂණ වලට සහවන්නයි විදේශ लेකම්වරයා සහ ආරක්ෂක लेකම්වරයාද ශ්‍රීලංකාවේ ශිසලන් නාපතිවරයාහමුව ඉල්ල මක්කලා. එහෙත් අදාන සේවිකාව තවමත් ප්‍රකාශයක් ලබාතීමට ඉදිරිපත් නොවීම තුළ ඇය විදේශගතෝහොත් එය විමර්ශණ වලට බදාවක් බවයි අපාධ පරීක්ෂණ දෙපර්මේන්තුව අධිකරණයට දැනම්දුන්නේ. යනුව ඇය අපරාධ පරක්ෂණ දෙපර්තමේන්තුවට ප්‍රකාශයක් ලබාධනතෙක් ලබන මස නවනදා දක්වා. විදේශගතවීම තහනම් කරමනුයි, කොළප ප්‍රධාන මහස්්‍රාත් ලංකා ජයරත්නමනවිය මෙමනිව කිය නිකුත් කළේ. මෙ අතර මෙ සේවිකාව ප්‍රකාශයක් ලබාධියයුතු බවටඉල්ලා සිටමින් මෞබිම වෙනුවෙන් රණවිරෝ සංවිධානය ශවිත්්සලන්ත තානාපතිකාරයාලය අභියසදී පැවැත්තුූ උපවාසයල් ඒ රාත්‍රී අවසන්කිරුණා ඒ පූජාතුරලයේ රතන ස්වාමීින් වහන්සේ හා විශ්‍රාමික රිය අත්මිරල් සරත් වීරසේ කර මහතා කළ එල්ලීමකට අනුවයි. මෙම සිදිය සබන්ධය පාලිමිතු මන්ත්‍රයේ රාජත සේනාරත්න හතා දක්කූ මෙවන්න දහසා දැන් අද සුදුන්න කාවන්නේ ඇවිල තමුන්නාසල වගේම කාන්තාව පිරිමියක් වත්නවේ කාන්තාවක්ක ගෙනල්ල කට පිස්තෝලිති කියල කට අස්සර පිස්තෝලෙදාලා අදත්තේ කාන්තාව මානසිකව කඩාගෙනවැටල්ලා කතාගරගන්න බැරුවටන්න යායටටඋත්තරයක් නෙේ ගෙදරන්න මිනිසුත්්‍ර කතා කර නැතු උඩබලාාගෙන. ඒතරම් විශාල බියකින් මොකද මෙනි. දෙ ඒයා සමාලාට චිත්‍රපටකවද දකල් නැතුවවැන් අරිර ැලුවන. රජධත සේනාරත්න මතාගේ ප්‍රකාශය සම්හන්ධයෙන් මාධත්‍ය හමු කෙහිපේකදීද අදහස් පල කරුණා. කියන පැනැත්තිය ඉන්න තර දන්නව රාජත එහෙම නම් එතුමාගේ වගකීමක් වෙනවා මේ රටේ නීතිය පසුගෙන්ඳෙන ආයතනයකට ගිහිල්ලා මේ උඩ බලාගෙනින් අහිංසක කාන්තාව ගෙන විිස්තරයක් කියලා වෛද්‍ය පහසුකම් ලබලදීලා එතුමියගෙන් මේ සම්පන්ධ විස්තරයක් ලබා ගැනීමේ අයිතියක් මේ රටේ ජනතාව තිය නමු එහෙමනම් මම ඉල්ලා සිද්වා මේ රටේ නීතියා සාමය ක්‍රියාත්මක් කරනු ආයතනවට එතුමාගෙන් කටුත්තරයක් ගත යුතුයි වහාම එතුමා කතා කරන්නේ රටක් පවාදීම ට පිලිරක්ගෙන ඒ තරමට නිින්දිිත තත්වට දේශපාලනි තිෙන මේ පිළිබඳව රාජිත සේනාරත් නැහැමැත්තුමාගේ වහාම සී අයිඩියක කට උත්තර ලබාගන්න ඕනේ මොකද මේක බරපතල පකාසයක්. මැතිවරණෙන් පසුව ගෝටාභේ රාජපක්ෂ මැත්තුමා ජනාධිපතිවරයා බවට පත් වනාට පස්සේ එතුමාව සහ මේ රජයේ අපාසුතාවයට පත් කරන්න ක්‍රියාත්ම කරගෙන යන දැවන්ත කුමන්ත්‍රණේ එක තිරපිටපතක් හැටිටයි අපි මේ තිර පිටපත දකිින්. ්‍ර ලාංකිකෙක් වස ලංකාවේ අඇන්තර් මෙ පශ්නය මක ප්‍ර්නය ම පෑම ලිබන්ධ රල්තැමතුමා වගතේඇතුමට දෝරීක් ල. මෙහමන හටවව පෙනී සිටියම ලබෙන්නේ ඇනුම් බැනුම් පමයි. ඩොලර් පවුම් ලැෙන්න්ඩනම් ටරත්ක්ක පෙනී සිටිට සිද් වවා. එතුවයිතා ලාබදයි ්‍යාපාරකෙදල් නොඳ දදාලි කෙනෙක් හැබයි එතුම රටේ නීති කරඩ නිසා පොලිසි තුට ඒරිව නීති ක්‍රියාම කිරින් පටන් රන්තිය. මේ අස්තාව අපි ශවිෂ්්‍රලද තානාපති කාර්යාලයෙන් කරුණවෙන්න ඉල්ලා සිටින්නේ. ආරක්ෂකන්සමගින් ඔබලාගෙන් කරනු ලබ ඉල්ලියම්මලට ඇහු කන්දීලා එක සේවිකාව. ඒ ශ කිරීම සඳහා අවශ්‍ය කටයුතු සම්පාදනය කරදින්. රටක නීතියක් තිබෙන ඒ නීතියට පට හැනිව ක්‍රියා කරන්න ජාත්‍යන්ත්‍රයට පුළුවන්කමක් නැහැ. රජය පත් වූ විගසමඒ බටහිරල් ඇතැම් බලවේග අවදිව කටයුතු කරන බවකුත් අපට පෙනෙන්න්නට තිබෙනවා. එනිසා අප කරුණෙන් ඉල්ලා සිටිනවා මේ ප්‍රශිදී ශ්‍රිෂ්්‍රලද තානාප්‍රතිකාරයාලේ බුද්ධිමත්ව මැදහත්ව ක්‍රියකර අප දෙරට ඒම ගෞරවේ ආරක්ෂා කර ගැනීමට ක්‍රා කර ලෙසේ. න්නේ තැත්තිය අසනී පෙලානම් ඔහුට ඇය තානප කා දරෙන් කි ම යිතියක්න හත්කාරෙන් වයිදවරකු දුරපත් කරු ිනිල් රන මි ලට දල ක්ෂි ලබගන්න අවස්ථාව දෙන්නේ නැ. රටේ ීතියානුව ඒ අවශ්‍ය පීවර නොගෙන සිටීම උවරදක් තානපතිවරයා මෙමනකොට විදසාමාත්‍යන්සෙයට කැදවල ඕගේ ක්‍රියාකාලාපය සම්බන්ධයෙන් විරෝධය පල කළ යුතු. මෙ අත ආගමිකටයුත්තක් සදහ ශවි්සලන්තය බලා පිටත්වයාමට වීසා අයතුම් කිරීම පිණස ශවි්සලන්ත තානාපති කාරයාලේට කියිය පෝජ මාකල්කන්දේ සුදත්ත ස්වාමින් වහන්සේ වෙත එහි නිරදහරින් පවස ඇත්තේ ශ්‍රීලංකිකන්ට වසා ලබානොතින පවයි. ශවිශ්‍රලන්ති සංචාර්ය සදා වසා අදුම්පත් බාරදීමට මේ වසා සෙන්ටරයකට අද අපිට වෙලාව ලබාදුන තිබුණන වසෙන්න්ටරකට ආවට පස්සේ තානාපති කාරයාලින් දැනුන්දීලා තිබෙන ශවිශ්ට ලන්තේ නැවත දැනුන් දෙනතුරු සියලුමයිතුුම්පත් බාරගැනි. හමනවත්තන ලෙසටත් වවිස ලබාදීම තවකාලික නතර කළ බවත්. අපිට මේ ආතනින් දැනුදුන්න මානමී කම්පිළිබඳව මහා උජාරුවට කතා කරන ශවිශ්්‍රලන්තය මේ වගේ පුංචි සිද්ධියක් නිසාාවෙන් ශ්‍රීලාංකය සමස්ත ජාතියම් සමස්ත රටවැසියන්ගෙන්ම මේ විදිහටම පලිගන්නේ ඒයික කියෙනකයි ප්‍රශ්දයෙන් අග්‍රමාත්‍යයෙන් මහජන සබන්ධතා එකකේ අද විවෘත කරුණා. ග්‍රමත්‍ය මජන සම්බන්ධතා එක්ක වි්‍යෘත කෙරුණේ අග්‍රමාත්‍ය හින්ද රාජපක්ෂ මතාගේ ප්‍රධානත්වෙන්. ඒ අරලියගහ මන්දිරය ආසන්නේ Rඒද මැල් මාවතේදී. ගේ ප්‍රශ් පි ලිඳව ඇල්ක් දෙන ලිපි අපි අයතනවට යොමු කිරීම ඒ ගැන කටයුතු කිරීම තමයි මලිකාරර්මුණ විශේෂයෙන්ම ඉළඟට ඒ කෙරුුණ අද නැද් කියලා සොයාබැල්ලීමයවගේම මහජනයා විශාල සමගාවර්දැන්න ෙනවා හම්බුවෙන්ඩ එනිසා සියරු දෙනාටම් පාහසුවන්න මේ ස්ථානය සකස් කරලා මාජනය හා සම්බන්ධ කටයුතු යුතු කිරීම තමයි අපි මෙතන මේ කාර්යාල්ලින් කිරෙන්නේ ්‍රලංකාවේ ෞවමිකා කණ්ඩතාවජ අභියෝග කරන මැතිවරන ප්‍රශයක්ක බ්‍රතාානය කොන්සේටිය පක්ෂ ඉදිරි පත් කර ඇති බවද පිවිතුරු හෙ රුමේ පක්ෂයෙන්නායක පාලිමිඳ මන්ත්‍රියෝදය ගම් පිළ මහතා අද හෙළි දරවක් සිදුකළ. ඒය ප්‍රකාශයට පත්කර දින අටක් ගතවද බ්‍රතාානය මහකම්සාරරිස් කාර්යාලයේ ඒ සම්බන්ඳින් කිසිවක් ප්‍රකාශ කර නැති බවයි ඒ මහතා පෙන්වාදන්නේ. පිටකෝටේ පක්ෂ කාර්යාලි පැවිදි මාදි හමඟදේ මහතා මේ සබන්ධ කරුණු හෙලි කළා. එක්සත් රාජධානය පාලිමේතු මැතිවරන්නේ දෙෙැම්බර් ධහතුන්ුවෙන්න්ද පවත්වන්න නීමිතයි කැන තත් දවස් දාහයකින් පවත්වන්න නියමිතයි ඒ ැතිවරණය වෙනුවෙන් කොන්ස වැටියවූ පක්ෂය තමන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශණය නොැම්බර් මාස විසිපස්සවවෙෙන්ද හෙළික්වනො. ප්‍රශණය මයි මේතියන් මේක පනස්තුන්වෙනි පිටුවේ ලංකාවේ පවතින අරුබෝධයට විසුඳම දෙස ලංකාවතුළ රාජ්‍ය දෙක් බිහි කළ ඉටයි කොන්ස වැටූ පක්ෂ මන්ගේ ප්‍රතිපත්තිය ලෙස සඳහන් කරලා ඒ සඳහා ජනවරමක් ඉල්ලා සිටිනෝ. ොකක්ද මේක කියන්නේ ලෝක. සහිදියාව ස්ථාවරත්්‍යය ස යුක්තිිය ළඟාකර ගැනීමට ගෙන ඇති ජාත්‍යන්තර ආරම්භකයන්ට අපේ සහය ලබාදීම අකණ්ඩෝ සිදුකරන අතර සයි ප්‍රසය ශ්‍රී ලංකාවසා මැද පෙරදිග වැනි වත්මන් හෝ පෙර අර්බූධ කලාපයන් වෙනුවෙන් රාජ්්‍ය දෙක විශඳම සඳහා අපගේ සහයෝගේ පවත්වාගෙන යනු ලැබේ. එක්සත් රාජධානය ශ්‍රී ලංකාවේ බෞමික අකණ්ඩතාවේ අභියෝගයට ලක් කරලා මේ වෙනට දිනාටක් වෙන. මේ පිළිබඳ එක්සත් රාජානය තියෙන ශ්‍රී ලංකාව මහකුමසාරි ස්කාරයාල මේ දක්වාව සුව නින්දක සැතපී ඉන්න. එක්සත් රාජධානී තිබෙන ශ්‍රී ලංකා තානාපති කාර්යාලය මේ පිළිබඳ කිසිම නිවේදනයක් නිකුත් කරන හරිනං ඔවුන් මේ හෙලා දෙෙබ නිවේදනයක් නිකුත් කළතු තිබ. ඉදිරියේදත්වන கோෝප් කමිටුවටද මහබැක්ක ැනම්ර වංචාව පිළබඳ විමර්ෂණ සිදු කළ හැකි බ, කෝප් කමිටුවේ හිටපු සහපති ාර්ලිමෙන්න්තු මන්ත්‍රේ ුනිල් හඳන් නිත්ති මහතා පවසනවා. ඒ මධමරාත්‍රිය සිට පාලිමේන්තුවේ ඇැසිවාරය අවසන් කිරීමත් දෙක්ක පාලිමේතු තුළ ්‍රියාත්මවන කාර්ග සභ කීපයක් අවසි වෙනවා. එක ෝපකමිටුවේ කටයුතුත් අවසන් වෙනවා. යල්ලි පාලිමේන්සු සැසිවාරය ආරම්භ කරට පසේ තමයි. අලුතෙන් නිරධරිමන්ඩයක් පත් කරලා ගෝපකමටදුව සභාපතිවරේ පත් කරල ති්‍යත්මක වින් බැඳු කර ගණුතුනුව පිබල හරික විගන වාර්කාාව මේ लेකන පරිහරණ කරන්න ලක් තින කෝක්කමිටුවලට නමු දැ ෝක්කමිටුව සසාමාජකින් නෑ අලුත්සාමාජික නිසා සභපතිවරේ පත්කරගෙන මයි. මලේකර රිරය කරන්න ්‍රහයි මලේකර පාලිමේත්‍ර ලපත්තවන් දග දගන වෙලා. . එක්සත් ජ්‍රාතික පක්ෂ නායික සහ විපක්ෂනායහික කියයන දුර සජත් ප්‍රේම් දා සමහතාට ලබා දියහහිතු. බව එම පක්ෂණයෝජනය කරන මන්ත්‍රීවරුන් පවසනවා. මෙ අවස්ථාවේ එම දුර සඳහා සුදුසුම පුද්චලයා සජිත් ප්‍රේම් දා සමහතා බවයි එම මන්ත්‍රීවරුන් පෙන්වාදෙන්නේ. කොළම්ඹ පැවති මාදි හමුකද මන්ත්‍රීවරුන් මේ සම්හන්ඳෙන් කරුණු පැහැදිලි කලා. ප ර න න පිල්ලික්ර රටේ මහජනතාව ල් ල් පැහැ වා වා ද ැතු මට ක්ෂ යක පක්ෂ නායකත් ලබද ාවර ම ල්ල ක් නෑ ක්ෂ තු යි පෙ දස් ැතු ම ල් ිව ොිිේ පක් මාර්ග උපදේශයන් අවශවලා තිය නවද. අපිට වැරදිච්ච තැන්වලින් අපිගෙන ගන්න ඕන. අපි බලාපොරත්තුයවා සජිප්‍රේම දස මැයිතුමාට එක්සත් ජාතික පක්ෂේ නාකත්ය. විපක්ෂ නායක දූරය යන දෙකම තවදුරටත් මේ ඇදෑ දෙඉන්න නැතුව ලබා දෙයි කිය. අපි ෘර්තිය වේදීෝ හැටියට පසු කලක දේශපාලනයට පු කට්ටිය. අපිට ඕනෑම වෙලාවක නැවතත් ෘතතිය වේදය වශයෙන් ජීවිතය ඉස්සරහට අන්ඩ පුළුව. අපි තවදුරටත් බලාපොරොත්තුව තියාගෙනින්වා. අපේ නායකත්වය අප දේෂ්ටයෝ තෙරුම්ගනී කියලා අපි මූුණ දෙන අභියෝග. ඇ අියෙන් අලුත් පක්ෂය කො පාති අලුත් පක්ෂයක් ෙක් ජතිපක්ෂ ගොනගු නැත්තම් අපේ පක්ෂිකෝ. එලියට ඇවිල්ලා මේවට බාදා කරන මෙවට කකුල්ලය නයි ුද්ද සරන් කරන්න ඉඩ තියෙනවයි තරක්න මේ ඒයා දැන්ට සූදානමින් ඉන්න. එනිසා අපි ඕනේ පක්ෂේ සියට සිය අලුත්තුවෙන්ට අපි සුසුනත්තම් අපිහර අයින්රලා හොඳ ටේම්ම එකකක් අනයක තමයි රටේ ජතාව ලා පොත්තු මත්තු ක වස්ත දාගරල දෙන්න. Lටටයට අමුල් රැස් කළ පුදගලින් දොස් දෙෙකු ශිස්්ටලන්තේ ෆෙඩල් අධිරණයකින් නිදහස් කර ඇති බව එරට මාධ්‍යවාරතා සඳහන් කරනවා. L.TEය අපරාධ සවිධානයක් නොවන බව සඳහන් කරමින් ඔවුන් එම චෝදනාවලින් නිදහස් කිරීමට ෆෙඩඩල් අධිකරණය තේන්දු කරතිබෙනවා. වර්තමානයේ පවතින දේශපාලන ස්ථාවරත්වය හා ජාතිකාරක්‍ෂාව හේතුෙන් ශ්‍රීලංකව ආයුච්ිකින්ට තෝතැන්න්නක් බවට පත් වැති පබව, රජ්‍යමාතියක හෙළිය රමුක් කැල මහතා පවසනවා. බදුස් සහන රැසක් ලබාදීම රටේ සම්වර්ධනයට හෝ ආර්ථිකේයට බාධහාවක නොවන බයි ඒ මහතා පෙන්වාදූනේ. කොළඹ පැවති මාධ හමුකද රජ්‍යමාතිවරයා මේ බව කියා සිටියා. යෝජන ප්‍රර්ධ මාත්‍යංශය හරහා ආයුකයන් ගනාවත් මේමෙනකුට අපත්ක සම්බන්ධ වෙමින් නයකුත්ත එයාගේ රට අවශ්‍යතාවන් සම්බන්ධ මෙමනන ඔවන්ගේ ආයෝජනයන් සම්බන්ධව කතාකරනමින්චිින්. ආයෝජකයන්ට තෝතැන්නක් වෙනවා මේරට මොකද ජාතිකාරක්ෂෝ දෙශපාලනස්ථාවර. ඒත් දෙකප පපුරන්න අපට හකක් ලබැලති පි පෙලක්කේ ප්‍රශනයක් තින බදදු අයිංකල්ලා උතුදුමයි හ ඩ කරල දුවන්න පුලුවන්ද කියලා මකදයක් කියන්නටුවනි. අපි මේේ රට පාලනකරන ට්‍රලියන යහකින් දවර මේ රටේ ජනතාවට සහ ලබලදීලලාිේ. ග ර ජනතාවට පිදනයක් ලබන්න. දැ ආඩුව ප්‍රලියන දෙකක් අරන තියනවට බිියන පන්සිිය පීවත් කරත් තවත් පිලියන එක දසම පහක් අපිට තියෙනවා ඉතාමත්ම හසුවෙන් පි ේ පානයක ඇැෙ පලවෙනි කරු ෙමන කරන තමයි දශ පහ මන්දරජ පක්සම හරගනට මුල රටීම දේ නිශපාන ටි මක් ට ට ට තිේ ොර් බිලියන විස්සයි. අපි මේ අවුරත් දහයඇතුළට මේක ගෙනවා ටොල්ො බිලියන අසුවකට දෙකන එකට එකක් බද අදතු කර අපිට බිලියන හතරකකාදහමක් ලබරයි. රටේ නීතිය ක්‍රියාත්මකිරීම හා සම්වර්ධනය වේගවත් කිරීම සඳහා ජනාධිපති ගෝටාබේ රාජපක්ෂ මැත්තුමාට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙක බලයක් ලබාදිය යුතු බව අමාත්‍යේ ප්‍රසන රණතුන්ගම හතා පවසනවා. ශ්‍රී ලංකා පපුදදුජන පෙරමුණේ මිුවන් ගොඩ බලම්ඩ රැස්වීම අමතමින් අමාතිවරයා මේ බව කියා සිටියා. වර්තමානයේ සාකච්ඡාවට ලක්වී ඇති කරුණු රසක් පිළිබඳවද අමාතිවරයා අවධහනය යොව කලාාඇද කොඹ පුුණ දාාන මිනිස්ල්ලා. මොකද නායිකේ හරිපාර යනකට නාීතේතුන් ගෞතරන්න්න ඕනිී කියිය ලැක්නෝම හිතනවා. එකක්කරසත් එක නීතියක් කියනු සංකල්පය අතතේ බෞද්ධාගමට ප්‍රමුකස්ථානය දීලා අනි කාගංවට සමව කටියුතු කරන්න පුළුවන් වාතාවරණයක් හදල්න්න පුළුවන් තුනේතකේ පලයක් සීලඟ පාර්මේතු මතිවසේදී ගෝටාමේ මාස්සයට ලකාාදෙන් ඕෝනි දිරි හමවනේද තුනන් දෙක බයක් ලබාගැනීම ගැටලුවක් නොන පවයි රාච මතය දලම් අමනුවක මහතා ප්‍රකාශ කරන්න. මහමතිරනයට ඉරිපත් සම්බන්ධය යම්යම මතවාද යම්යම්ද ප්‍රකාස වවා නම ක ක්රමන ොහ පරිසත් ේට සූදදානවෙලයිට පහොටලොන මේ සලගුණ ප්‍ර්යක් කරගන්න අවශ්‍යනෑ. අප කන්ඩාම ජයග්‍රහණය අවශ්‍ය වෙන් සියලුම පක්ෂ අපිට සහ දුන්නගේ ප්‍රතිඵලයක් හෙනෙ තමයි අපි දිුව අපප කියන්න ඒවගේම ඉදිරි මහමැතිවර්ණයදී තරග කිරීම සඳ අපිට සන්ධානයක් සකස් කරන්න වෙන. තිය සන්ධානය සලකුණ හැටියට පොට්ටුව ගන්නවාද නැත්තමන ලකුණක් ගන්නවාද කියෙනෙක තමයි ප ප්‍රශ්නතින් ජනාතිපොත්තුම ජයග්‍රහය කෙරවා. ඇතුමට තුනෙක් දෙක බලයක් යන අ්ඩුවක් ලබාදීම තම අප සියලුම පක්ෂව අරමුණති අපි පොට්ටුවෙන් තර කරන ය එකකත් සූදාන. දනාකතාගට වෙල්ලා වෙනස් කරනවානං ඒකත් සූදාන අප බ්ඩර්වලෝ ලෝස්ෙන් දින්න ගෙසරේ මයි අන්ගනි රයිනෝසිරලස්කින් දින්න මෝට සයි කලින් දෙදින්න ඒ ලුණ පිළිබඳව ලොකු පස්්නයක් නෑ මු නාධිපති වරන්නේේදදි ගෝටබෙරාට පක්ෂමහත්තයායට විරුද්ධව. සන්දදීපු විශාල පිරිසක් එතුමා පත්වනා පසේතුමායි ක්‍රිය කලා පිබඳව පැහැදිලලා ප සංසාරන ඉදරි මති වරන්නේද තුන දෙක බලයකින් ජ ග්‍රණ කරන බලාපොත්. දක්ෂිණ අධිවේගේී මාර්ගයේ වැටිය මත්තල හා අන්දෙර බැව හම්බන්තට කොටස්ස නිසි පරිදි වැඩ අවසන් කරනු මැතිව අනාරක්ෂිත ලෙස විවෘතකර ඇති බව අමාතය ජොන්ස්ටන්ටන අඳතුමතා පවසනපා. දක්ෂිණ අධිවේකී වාර්ගගේ මාතර සිට මතර දක්වා කොටසේ ඉදිකිරිින්ම්වල ප්‍රගති ස්වා පැලීමේ සංචාරයකට එක්වීමෙන් අනතුරුවයි, ජොන්ස්ටන් ප්‍රනාාන්තු මහතා මේ බව සඳහන් කළේ. ලිින්තුමන්්‍රී නමල් රජපක්ෂ හතා ඇතුළ පිරිසක්ව සංචාරයට එක්ව සිටියා. මෙම මාර්කයේ වැඩ අවසන්වීමට පෙර දේශපාලන අවශ්‍යතා මත විවෘත කිරීම තුළින්, මගින් අනරක්ෂිත තත්ත්වට පත්කරඇති බවයි අමාත්‍යවරයා පෙන්වා දුන්නේ. ඒනිල ාරිකත සාකච තව තුනත් ය දන මුන්ටිකව හවාර්තාවදන්න කෙල මේ ගගේම කවු ාගන්න කෙල මත ර ජීවිතව නමත් වවා දැන්යිත හරි පිරි දරරිල්ලිදල තියන අධිවිගේ මාර්ග මේ ජීවිතස් බිල්ලටරගන්න බලාගන තමයි මේ අධිවගේ මාර්ගේ විද්තලතියන එක ඉතම වැරදි මේක යිග්යක්න ඇම්ලස් නෑ වැඩකට අවසන් කලන එෙනි සම හ වාහතදන්නක යි ි බල්ලවල එක හට සිදනත් මේකටහට අවස වාහන ඇනි ධරීපත දෙෙ මටකිව හත්කාර විුත්් කිරීම ලබාගත්ත කෙල්ල. පහුගේ ආඩුවවිසින් එරිසයි ගැපි සොයා ල්ලවල්ල නිවැදි ීන්දවක් ගන ජනාව ජීවිත්ක සෙල්ලකන. කොළඹ වරයේදී රොපියල් ලක්ෂව තිස්පහක් වටින කසලතේ තොගයක් රේගු බහරයට ගැනතිබෙනවා. බහලුම් දෙකක අසුරා කසල තේ කිලෝග්‍රෑම් තිස් සයිදහස් පන්සීයක් කොහුපත් අපනයිනෙක් කරන මුවාවෙන් එක්සත් අරාබි එමිර්වාජී හරහා ඉරාකයට යවිීමට සැලසම් කර තිබූ පයි රේකු නිලතාාරීින් පවසන්නේ. ැකරුවන් හිදෙනෙකුද අතරංගොට ගෙන ඇති අතර වැඩදුර පරීක්ෂණ ක්‍රියාත්මක බවයි රේගු මාත්‍ය ප්‍රශක අතිරේක රේගු අධ්‍යක්‍ෂජන්වාල්, සුනිල් ජෑයරත් මතා සඳහන් කළේ. වයිකෝලයේ පවතින කැලපිලිස්වභාවේ හේතුවෙන්, ගෙනකොන හා දකුණු දෙසින් වන මුහුදු ප්‍රදේශ්වල තද වෙසි සහ සුලන් ඇතිවන පව කාලකුණ වි්‍යා දෙපාර්තමේන්තුව පපසනවා. මුහුද රළුවන බැවින් ඒ පිළිබඳ අවධානය යොමු කරන ලෙසයි එම දෙපර්තමින්තුව දිවර හා නාවික ප්‍රජාවගෙන් ඉල්ලා සිටින්නේ. අදවැේක්ෂා කරන යාපනය කිරිිනෝචියය මුලතිව අම්පාර මඩකලපු නුවරේලිය බදුල්ල තිරුුණනාමලේ වගේ දිස්ට්‍රික්කෝල ෙසු පලත්වල ත් අපරබාගේ හෝ සන්දකාල ේ තියන ර්ශ්‍යාපතනය වැඩවීමක් තියෙනවා මධ්‍යම සබරගමු කළුතර ගම්පහ කොළබෝගේ දිිටිකෝලත් ඇවැස්තත්වය වැඩිීම තිෙෙන පුලන් දකුණු සහ ගෙනකන ගැරු සහ ගැමර මුොත්තියරල කඩින්කට වැසි හ ිරු සහියට වැස්තත්්‍යයන් එක්න වෙන්ඩ පුළුවන් ංකසන්තුරේ ද තිරුුණාමලේ හර හම්මතව දක්වා තති ල රට ඔබෙන්. ොහදතිරලත් කින්ට වැසිහ ගිුණු සහි ස්තත්වයන්න ඉක්න්නන වෙන. මේ තත්ය අපි බොහ විට පේක්ෂා කරන්නේ හතර පහ හාය වගේ දිනියන් වල මේ ඉතිරින් පස්සේ ගත්නම දිනවල මේ වර්්‍යාපතනය සාපේක්ෂ අඩුවීමක්තම අපිහිත මහජන සංවාදයකට යොමු නොවීMC වැනි ගිවිසුම් වලට එළඹෙන්නේ නැති බවට ප්‍රතිපත්තිමය තීරණයක් ප්‍රකාශ්වයට පත් කන්න ලෙස දේශීය ව්‍යාපාරික ප්‍රජාව ජනාධිපත්තුමාගෙන් ඉල්ලා සිටිනවා. වබිම ලංකා පදන මේ සභාපති ආරයිය සීල වික්ටමනායක මහතා, ජනාධිපත්තුමා වෙත විශේෂ ලිපියක්යොම කර මිනුයි මේ බව සඳහන් කරතිමෙන්නේ. ෝජන දිවත් කිරීමේ ගියසමක් ලෙස හඳින් වෙන MC ගියවසුම අත්සන් කිරීම මාර්ජන විරෝතය හේතුවෙන් අත්ිටවාති වෙනවා මෙම ගියසුම්මකින් හඳුන්වාදන ඉඩම් සබන්ධ වගන්තිවෙල අරබන විදේශයආයෝජුකින්ට පහසුවයම් ඉඩම් ිලදී ැනීමට ඉඩ සැලස්වීම බව. MC ගිවිසුමට අදාල කොග්‍රෙස් මන්ඩල පත්‍රිකාවේ සඳන් බවයි ජනාධපත්තුවා වෙත යොමු කළ ලිපියහි දැක් වන්නේ. එසේම ගමනාගමන ව්‍යාපෘතියවශ වන්නේ ආයෝජන සඳහා අවශ්‍ය අමුද්‍රවවය පුද්ගලින් හා බා්ඩ ප්‍රවාණය සහ සේවා වෙල පල ව. තා කාරක්ෂමකිීම සඳ බ පැදිලිව හඳනාගතැකි බවද එමලිපියහි සඳහන්. එවැනි ගිව සුමක් ක්‍රියාත්මක කිරීම බලාත්මක කිරීමමින්ම අත්සන් කිරීමට පෙර, පාර්ලිමේන්තු තල විවාතයකට හා, පුළල් මහජන සංවාදයකට ලක් කල ේතු බව, ආර්ේශීල වික්‍රමනායක මහතා, ජනාධිපත්තුමාවිත යවුල්ලි පෙහි වැදිරටත් සඳහන් වෙනවා. නව තාක්ෂණයත් සමති රටීහි සියලුවන්ංශ ඉදිරියට ගෙනයාමේ අවශ්‍යතාව, ජනතීපතුමා හඳුනාග නැති පව රජ්‍යමාත්‍යය තිළඟ සුමති පැල් මතා පපසනවා. අයිටෙන් හත්වෙනි පැවැර සහැන්ට එෙක් විමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළලා. ඒ තාක්ෂණයට යෑමේත් අලු තාක්ෂිණත් එක රට ඉදිරිට ෑමේ අත්‍යවශ්‍යාවක් කියලා අතිකර ගෝටාව රජ පක් මැත්තුම හඳුනාගද ඒක අපේ දරුවන්ට දරුවන්ගෙත් දරුවන්ට අනාගතය පරම්පරා ගන්නාවකට ජාතියන අයකය හැටිටින් ජනාතුමාගින් ලැබෙන එක එතුමාගේ දර්ශනයට ක්‍රියාත්ම කරන්න කැවිලන පණ්ඩලේ සින් පචති පතිදු ගත්තම, අදාල රේකිය ආයතනට එක පෙළගැහෙන් නැත්තන් ඒක සමාජයේ ජාත කර විුද්ධවාද වැඩ ති අප ඒක හිට දෙන්න පුළක්න්. මන්තේ එෙහි නඩුව වරද පිළිගනීමකින් හෝ දඩුවම් කිරීමින් තොරභ අවසන් කර ගැනීමටපේක්ෂ කරන බව හිරුණනිකා ප්‍රමචද්‍ර මන්ත්‍රීවරයේ කොළම්ඹ මහාධ කරනයට දැනුම්දුඩ. ඒ තරුණයෙකු පැහරගෙන ගොස් අයිතු ලෙස සිරකර තබා තර්ජනය කිරීමේ චෝදනාවට සම්බන්ධ නඩුව වෙභාගයට ගත්ත අවස්ථාවයි. මේ සම්බධ නීතිපති උපෙ ලැබනතෙක් මෙම නඩුවල්, ලබන මයිමස හතරවන්රා දක්වා, කල්තබීමට කොළඹ මහදි කරණ ියෝග කලා හිදි ගේ නිතිචවරයාකයා සිටේ නිතිපතිවරයාට කරුණු දැක්වීමට தම සේවාදාாய்க்காව අපික්ෂාව සිටින බවයි. වද පිළිගනීම හෝනිවැදිකාரியை ප්‍රකාශකිරීමට විத்திකායට හැකි බව නිතිපතිවරයාාවනිින් පෙනීසිට, රජ ஜෂ් නීතිචවරයා එහිදී ප්‍රකාශ කලා. දෙදහස් දහස වසරේ දෙමටකුට ප්‍රදේයේදී ඩිපන්ඩර් අතයකින් තරුණකු පැරගෙන ගොස් සිරකර තබා තර්ජන කළ බවටයි හිරුණකා ප්‍රේමචන්ද මන්ත්‍රීවයට චෝදனாල් වත්තதே. මෙම වර්து සම්බන්ධயின் සසුවිத்திකරුවන් මீට පෙර ந்து පිළිගත්තා. ක ස් පහරව ලක්වාගැනීමට කටිතු ොකිරීම සම්බන්ධින් චෝදන ලබා සිටින හිට ප රක්ෂක කලේකම් හෙමසිලල් ප්‍රනාන්තු සහ නිවාර නිවාඩියවා සිටින පොලිස්පති ප ජි ජයසුන්දරයන දෙදෙන තවතුරට ්‍රක්ෂි බන්ධනා අරගත කෙරන. ඒ ලබන දාහත් වන දාතේ සිද්ධි අදාලව පොලි නිලධරී හදනිකුගෙන් පමණ ප්‍රශ ලබාගීම තිබවයි අපරාධ පරීක්ෂණ දෙපර්තමේන්තුව කොළඹ මයිහිස්ත්‍රාත් අධිකරනයට නොම්දුන්නේ ක්‍රීඩපුවත්. දහතුන් වන දකුණු ආසියනු ක්‍රීඩා උලෙලේ තොරතුරු කියන්නට ඒ සිටි නපනියෝජිද චතුක දිවශන දැන් සෝදානම්. තු ල ෙඩක ෙිකාවන් ැක් දවසේ රග මට අවති න. ල ෙඩ රගෙ ම කරමින් අදවසේ පදකම් රසක් න න්නට හැ ව ලැබුණ. ද ෙ හ න් රග හැ කි ව ල දකම් දස න පසගේ පදක් ගේ හ ර ල හිම ද පදක්ක ට රග ල් . पදක් හිම කරග ර, ක් ද හතක ර හ ක . කාව ද මිකරදු ර සව . ද ද මක් ක දக்க ම . දක් ක් න්න කට දக்க හිම කරගත් රග ක් හට ද පැත් ෙනවා. ඒමග ප්‍රවති යවසන් ඔබටස්ුභරාත්‍රයක් www.ipnnews.telk.